සොහොන් බිම් කියන්නේ අපි කතා කරන්න කැමති දෙයක් නම් නෙවෙයි. නමුත් සාමාන්‍යයෙන් මරණයක් සිද්ධ වුණාම ඒ දේහය තැන්පත් කරන්නේ සොහොනක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සොහොන් බිමක් ගැන. මේක සාමාන්‍ය සොහොන් බිමක් නෙවෙයි. මේක තමයි දැනට ලෝකයේ පිහිටලා තියෙන විශාලම සොහොන් බිම විදිහට සැලකෙන්නේ. මේ සොහොන් බිම පිහිටලා තින්නේ ඉරාකේ. වාඩි උස්සලාම් නමින් තමයි මේ සොහොන් භූමිය හැඳින්වෙන්නේ. ගොඩක් මුස්ලිම් බැතිමතුන් විශ්වාස කරන්නේ මේක සාමයේ නිම්නයේ විදිහට. ෂියා මුස්ලිම් වරුන් වැඩි පිරිසක් නිදන් කරලා තියෙන මේ සොහොන් බිම පිහිටලා තින්නේ ඉරාකේ බැග්ඩැඩ් අගනුවර කිලෝමීටර් 150ක් විතර විශාල භූමි ප්‍රමාණයක. ෂියා මුස්ලිම් වරුන්ට අනුව තමන්ගේ දේහය මේ සොහොන් බිමේ තැන්පත් කරනවා නම් ඒක තමන්ට වාසනාවක්. ඊට අමතරව ෂියා මුස්ලිම් වරුන්ට අනුව ඉරාකේ පිහිටලා තියෙන මේ සොහොන් භූමිය කියන්නේ දිව්‍ය ලෝකයේම කොටසක්. ඒක ෂියා මුස්ලිම් වරුන් අතර තියෙන ලොකු මතයක්. ඉරාක යුද්ධවලදී මියගියපු යුදවීරයන් සහ ඒ යුද්ධයට අහුණු අහිංසක ජනතාව ඇතුළු මුස්ලිම් වරුන් මිලියන 50කටත් වඩා වැඩි ප්‍රමාණයක් මේ වාඩි උස්සලාම් සුසාන භූමියේ තැන්පත් කරලා තියෙනවා. යුද්ධය නිසා මිය යන සෙබළුන් 200-250 අතර ප්‍රමාණයක් දවසකදී මේ සුසාන භූමියේ මිහිදන් කරනවා. ඉරාකයේ විතරක් නෙමෙයි ලෝකේ වටේ ඉන්න මුස්ලිම්වරු වාර්ෂිකව 105කටත් වඩා වැඩි ප්‍රමාණයක් මේ සුසාන භූමියේ මිහිදන් කරනවා. සුසාන භූමිය තුළ වලවල් කපන මිනිස්සු පවසලා තියෙනවා සාමයේ නිම්නයේ මේ වෙනකොට එයාලට ලොකු බියක් අරගෙන එනවා කියලා. ඒ නිසා මවුන් සීලමු දෙනාම මේ රැකියාවෙන් අයින් වෙන්න තීරණය කරනවා. ඒකට හේතුව විදිහට ඔවුන් ප්‍රකාශ කරලා තින්නේ රාත්‍රී කාලයේදී මේ සොහොන් භූමියේ වැඩ කටයුතු කරන්න අපහසුයි කියලා. ඒ කියන්නේ මෙයාලා නිතරම හොල්මන් වගේ දේවල් වලට බය වෙනවා. ඒ නිසා තමයි ඔවුන් රැකියාවෙන් අයින් වෙන්න තීරණය කරන්නේ. ඉරාකේ නජාබ් උපනගරයෙන් 13%ක විතර ප්‍රමාණයක් අයිති වෙන්නේ මේ සුසාන භූමියට. රගර් ක්‍රීඩා භූමි 900ක විශාලත්වයේ එකතුවට මේ සුසාන භූමිය සමාන වෙනවා. යුනෙස්කෝ සංවිධානය මගින් මේක ලෝක උරුමයක් විදිහටත් නම් කරලා තියෙනවා. වසර 1400කටත් වඩා පැරණි තාමත් සක්‍රියව තියෙන ලෝකයේ එකම සුසාන භූමිය විදිහට සැලකෙන්නේ ඉරාකයේ පිහිටලා තියෙන වාඩි උස්සලාම් කියන මේ සුසාන භූමිය. මේ සුසාන භූමිය තුළ උමන් සෝන් පවා පිහිටලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒ වගේ උමන් සෝනකත් සිරුරු 50-100 අතර ප්‍රමාණයක් මිහිදන් කරලා තියෙනවා. කොහොම නමුත් මේක සේවය කරන්න එන පුද්ගලයන්ගේ සේවා කාලය නම් ගොඩක්ම අඩුයි. මොකද දවස් 2-3ක විතර කාලයක් මෙයාලා රැකියාවේ නිරත වෙලා එතනින් එහාට මෙයාලා මේ රැකියාවෙන් අයින් වෙලා යනවා. ඒ හේතු නිසා මේ සුසාන භූමියට සේවකයන් හොයා ගැනීම ඉතාම අපහසු කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. මායාකාරී බලවේග වලින් වැඩ කරන මිනිස්සුන්ට පහර දෙන නිසා තමයි මේ විදිහට ඔවුන් මේ රැකියාවෙන් අයින් වෙලා යන්නේ. ඒ විදිහට හොල්මන් නිසා බය වුණු මිනිස්සුන්ට මානසික රෝග පවා වැළඳිලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඊට අමතරව හොල්මන් වලට බය වුණු මිනිස්සු සියදිවි නසා ගැනීමටත් උත්සාහ කරලා තියෙනවා. මේ සොහොනේ සේවය කරන පුද්ගලයෙකු වෙනුවෙන් මාසෙකට ඩොලර් 300ක විතර මුදලක් වැටුප විදිහට ඔවුන්ට ලබා ගැනීමට හැකියාව තියෙනවා. ගොඩක් තරුණයෝ මේකේ රැකියාවට ආවත් ඔවුන් ඉක්මනින්ම මේ රැකියාව අතහැරලා යනවා. මේ සොහොනේ වැඩ කටයුතු වලට ඇවිල්ලා අස්වැලා ගියපු ගොඩක් අය අද වෙනකොට රෝගීන්. ඒ රෝගීන්ව සුව කිරීම වෙනුවෙන් තමන්ගේ පවුලේ අය ඉඩකඩම් පවා උකස් දීපු අවස්ථා තියෙනවා. දවසින් දවස මේ සුසාන භූමියේ වැඩ කරන සේවකයන් අස්වැලා ගියත් ලෝකේ පුරා ඉන්න සමහර මුස්ලිම් වරුන් හීන දකිනවා මේ සුසාන භූමියේ මිහිදන් වීමට. ඉතින් ඕක තමයි ලෝකේ විශාලම සුසාන භූමියේ කතාව. මේ ගැන ඔයාගේ අදහස මොකද්ද? අනිවාර්යයෙන් මේ ගැන පල්ලෙහාෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ විදිහම අලුත්ම වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට අපි සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙහා රතුපාට බටන් එක බලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලකට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.